මේ දවසල ඇතර ළමයින්ට ඉස්කෝල නිවාඩුයි. එතකොට ගෙදර යුද්ධයක් වගේ. දැන් අද මම බැලුවට අද මම මේ බලන්නේ තුන්වෙනි පාර. මේකේ ඩිට් එකේ නම් මම බලනවා. ඉතින් හිතා ගන්න පුළුවන් පුතාලා ඉන්න අම්මලා තාත්තලා දන්නේ නැති කොහොමද කියලා. සමාජයට ලොකු ආදර්ශයක් දෙන්න උත්සාහ කරපු සහ ඒ ආදර්ශේ හරියටම දෙන්න පුළුවන් වුණ ෆිල්ම් එකක්. කම්බිලි චිත්‍රපටයත් එක්ක එකතු වෙලා ඉන්න මේ වෙලාවේ තීක්ෂණ අනුරාධ සහයගේ සුරූපී විරිඳවිත් එක්ක එකතු වෙලා ඉන්න. කොහොමද චිත්‍රපටය බැලුවාම මේ තියෙන අත්දැකීම? කොහොම ලස්සන චිත්‍රපටයක්. ඔව් ඇත්තටම සුපිරි ෆිල්ම් එකක්. ඉතින් අමයිදල සමාජයට ලොකු ආදර්ශයක් දෙන්න උත්සාහ කරපු සහ ඒ ආදර්ශේ හරියටම දෙන්න පුළුවන් වුණ ෆිල්ම් එකක්. ඉතින් මම හැම වෙලෙම කියන්නේ මේ වොයිස් කට් එක කවුරු හරි මේ වෙලේ දැක්කොත් එයා අනිවාර්යෙන් මේක ගිහිල්ලා බලන්න. එච්චරයි කියන්නේ. ඒ කියන්නේ චිත්‍රපටය නරඹන්න. අනිවාර්යෙන්ම නරඹන්න ඕනම ෆිල්ම් එකක්. මොකද හේතුව මේක සුපිරි ෆිල්ම් එකක්. තීක්ෂණ දැන් ඇත්තටම අහන්න ඕන දෙයක් තමයි ඔයාගේ මේ යාළුවෝ ටික. ඒ කියන්නේ මේ චිත්‍රපටයේ තියෙන සුවිශේෂී දේ තමයි ලස්සන ගීත හතරක් තියෙනවා. ඒ ගීත හතර ගායනා කරන මේ පොකුර ගායකයෝ ගායිකාවෝ ගැන කතා නොකර බෑනේ නේද? අපි ඒ ගැනත් කියමු. අනිවාර්යෙන්. මං හිතන්නේ ඉතින් ලංකාවේ මේ වෙද්දි අපේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ දක්ෂ ගායන ශිල්පියෝ ගායන ශිල්පිනියෝ වගේම මියුසික් මෙලඩි කරන කට්ටිය ලිරික්ස් කරන කට්ටිය හැම ගොඩක් ඉන්නවා. මං හිතන්නේ එයාලගෙන් ඉතාම හොඳම කට්ටියක් තමයි මම හිතන්නේ අපේ අධ්‍යක්ෂකතුමා තෝරරන් දෙන්නේ. අධ්‍යක්ෂකතුමා ගැනත් මේ දේ කතා කරන්න ඕන. මගේ අතිජාත මිත්‍රයා ප්‍රසාද් කළුපහන සහ මට මේක අද දවසේ ගොඩක් ආඩම්බරයි. මොකද හේතුව මේ එයා මේ වීඩියෝ ශේත්‍රයට එන්නේ ඇත්තටම මගේ ඔබතරම් කියන ගීතයට තමයි මුලින්ම මියුසික් වීඩියෝ එක කරන්නේ. ඒලා ඐඩියා ක්‍රියේෂන් කියන එක පටන් ගන්න එතනින්. ඇත්තේ අද මං හිතන්නේ යාගේ ලොකු කඩයිමක්. ඉතින් අර ලොකු ස්ක්‍රීන් එකේ ප්‍රසාද් කළුපහන කියලා වැටෙද්දි මට අර සේරම මතක් වෙනවා. සහ අපි දෙන්න එකට තාමත් වැඩ කරන. ඉතින් ඒ සියලුම මතකයන් අද මට ඒ අර කළුපාට ස්ක්‍රීන් එකේ අර නම වැටෙද්දි මට මතක් වුණා. මං හිතන්නේ ඔහු ඉතා හොඳ උත්සාහයක් සහ අති සාර්ථක ඔහුගේ උත්සාහයක් මේක. අනික මෙයා මේක ගොඩ කාලයක් තිස්සේ අපිට ওই කතාව කියලා දෙනවා. ඇත්තටම දැන් අද මම බැලුවට අද මම මේ බලන්නේ තුන්වෙනි පාර. මේකේ ඩිට් එකේ නම් මම බලනවා. ඇත්තටම ඒ අද බැලුවත් මට ඒක නැවුම් විදිහට තමයි මට දැනෙන්නේ. ඉතින් ඒ වගේ අති සාර්ථක ෆිල්මයක් අනිවාර්යෙන් බලන්න. අනිවාර්යෙන්ම බලන්න. මේ ලස්සන විරිඳත් ඉන්නවා. අහන්න ඕනේ කම්බිලි චිත්‍රපටේ කොහොමද දැනුනේ ඔබට? දැන් මේ දවස්වල තියෙන චිත්‍රපටියත් එක බලපණයක් වෙනස් චිත්‍රපටිය. ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම ප්‍රසාද් සුබබදන ප්‍රසාද්ද. ඉතින් හැමෝටම කියන්නේ ඇවිල්ලා බලන්න කියලා තමයි. මේ දවස්වල ඔගලන්ගේ මොනවද වෙන්නේ ජීවිතේ, පෞල් ජීවිතය ඇතුලේ? මේ දවස්වල ඇතර ළමයින් ඉස්කෝල නිවාඩුයි. එතකොට ගෙදර යුද්ධයක් වගේ. ඇත්තට මේක තමයි ගෙදර වෙන්නේ. මෙයා තමයි යුද්ධෙ වැඩිපුර මූණ දෙන්නේ. මමත් පොඩ ෂේප් එකේ සමහරලාට යුද්ධෙට සම්බන්ධ වෙනවා. ඇත්තද මේ කියන කතාව? ඔව් ඇත්තටම. ඉතින් පුතාලා දෙන්නෙක් ඉන්නේ. ඉතින් හිතා ගන්න පුළුවන් පුතාලා ඉන්න අම්මලා තාත්තලා දන්නේ නැති කොහොමද කියලා. හරිම අමාරුයි ඉතින් මේ දවස්වල. යුද්ධයක් වුණාට බොහොම සුන්දර ජීවිතයක් ගෙවනවා. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ලස්සන්ට පෞල් ජීවිතයක් ගත කරන මේ අපේ ගායන ශේෂ්ත්‍රයේ තීක්ෂණ අනුරාධ සහයගේ බිරිඳට බොහොම ස්තුතියි. channel 7 වෙනුවෙන් අදහස් දක්වන. Thank you, thank you. Yeah.